පාලනක ඇතුළු වෙන අතුරු දැන් සාකච්ඡාවේදී තවත් බොහෝ දහම් කාරණා සාකච්ඡා කරන්නට පිළිවකාශ ලැබේවි දෙන කියා ගන්න පිළිවකාශ ලැබේවි එනිසා බොහොම ගෞරවයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරමින් අද වැඩසටහන දිනුවෙන් ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්කුල ගෞතම ස්වාමීන් වහන්සේට උනස් වෙරම කොට සිටින්නේ ගෞරවණීයව ආරාධනා කරනවා අධිමාන ශාසනාව පෙරසීම සඳහා පූජනීය වල්කුල ගෞතම ස්වාමීන් වහන්සේට අවසරයි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍ය ගච්ඡන්තු දේවතා සබ්බම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් වහන්සේයි සදහවත් පින්වත්නි අද සෙනසුරාදා සිද්ධාත්ත්වයේ දායකත්වයේ අංක 16 නිකතේ නැදිමාල දෙවිවල පදිංචි රෝහිණී ලියනගේ සිංහස් මහත්මිය විසින් දරන ඇයගේ සියලුම සත්කර්මණු සඵල වේවා කියලා අපි බොහොම මෙත්සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි බොහොම ආසන්න දිනයක අපිට දැන් කුණ පොහොය මුණ ගැහෙන ඇසළ කුණ පොහොය. පින්වත්නි තව දින කිහිපෙකින් අපිට බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සම්බුදු සසුන තුළ රත්න තුන සම්පූර්ණ වෙච්ච පොය ධම්මරත්න සංඝරත්න පහළ වෙච්ච පොය අපිට මොන ගෙහෙන්නේ මේ ඇසළ පොය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක සංගය ධර්ම ප්‍රචාරයේ යවන්නට උන්වහන්සේ ධර්ම දූත සේවාව ආරම්භ කරවන්න කටයුතු කළ ඒ උතුම් පොය නිසා පින්වත්නි ඒ කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයත් එක්කම ශ්‍රාවකයන් බිහිවීමේ ධර්මදූත සේවාව ආරම්භ කරපු මේ ඇසළ පොය කියලා කියන්නේ අපිට සිහිපත් වෙන සියලු පොහොයන් අතරේ බොහොම සුවිශේෂයි ධර්මයත් එක්ක. ධර්මයට යම් කිසි විදියකින් ශ්‍රාවකයන්ගේ අවබෝධය දියුණු වෙන්නට ඒ ධර්මය තුළ සුවිශේෂම සූත්‍රයක් සිහිපත් වෙනවා නම් ඒත් මේ ඇසළ පොය දවසමයි. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. අපි කල්පනා කළා පින්වත්නි ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇසුරු කරගෙන අර ටිකක් සාම්ප්‍රදායික විදිහට ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් මේ මෙන්න මේ ටික තමයි මේ සූත්‍රයේ තියෙන කරුණු ටික කියලා කියනවට වඩා හොඳයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තුලින් බුදුරජාණන් වහන්සේව දකින්න උදව් කරන උන්වහන්සේ කෙරෙහි අපි හිත පහදවා ගන්න බුද්ධානුස්සතිය වැඩෙන විදිහට ධම්මචක්කප්පවත්තන සූත්‍රය කරන්න පුළුවන් වුණනම් හොඳයි කියලා. ඉතින් කයකට ආසන්න කාලෙක කතා කරන්න බැරි තරම් බුදුගුණ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුළ තින්වත්නි බොහොම අපූර්වට මතුවෙනවා. ඒ මතුවෙන අපූර්ව ගුණ නවය ඇසුරෙන්ම අපි මේ වෙලාවේ වැටෙන්න කියලා දෙන්නයි කල්පනා කළේ. ඒ බුදුගුණ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ අරහන් කියන බුදුගුණේ, සම්මා සම්බුද්ධ කියන බුදුගුණේ, විද්‍යාචරණ සම්පන්න කියන බුදුගුණේ, සුගත කියන බුදුගුණේ, ලෝකවිදූ කියන බුදුගුණේ, අනුත්තර පුරිසුදම්ම සාරථී කියන බුදුගුණේ, සත්තා දේවමනුස්සයන් කියන බුදුගුණේ, බුද්ධ කියන බුදුගුණේ, භගවා කියන බුදුගුණේ, මේ අපමණ ගුණ ඇති බුදුගුණ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තුලින් මතු කරගන්නට අපි උත්සාහ කරමු. බලන්න ඔබ මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ තරම් එක දේශනයක් තුළින් සමන් වහන්සේගේ සමස්ත සීල ගුණ මතු කරවන්නට තරම් දක්ෂ කවර සාස්වරයෙක් නම් ඇද්ද කියලා ඔබට හිතේවි. එපමණටම මේ පළවෙනි මංගල දේශනාව තුළ පින්වත්නි උන්වහන්සේගේ සියලු බුදු ගුණ හොඳට මතු වෙනවා. අද මා ඔබට වෙන කිසිම බාහිර කරුණකින් තොරව ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුළින්ම
මේ බුදුගුණ ටික මතු කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඔබ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් වෙන පිරිත් පොතක් හෝ ළඟපාත තියෙනවා නම් ඔබේ අතට අරගන්න. සමහර විට ඔබට පින්වත්නි නිවසේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන පොත් හෝ යම් කිසි දෙයක පුංචි පිරිත් පොතක් හෝ ඔබ සතුව තියෙන්නට පුළුවන්. ඒ අරගෙන පින්වත්නි අපි කියාදෙන කරුණු ඔබට මතකේ තියෙනවා නම් හොඳින් බලන්න. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විශ්මිත බව ඔබට තේරෙවි. බුදුරජාණන් වහන්සේගේ ගුණ සියල්ලම මේ දේශනාව තුළ ඇතුළත් වෙන විදිය ඔබට වැටහෙනකොට අපි විමසලා බලමු. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි සම්බුදු ගුණය අරහං. අරහං කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සුදුසුයි මොනවටද සුදුසු? ආමිත පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගන්න සුදුසුයි. ඒතර ආමිත පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගන්න සුදුසු ඇයි? ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ සංහාව දුරු කරපු නිසා. එනිසා උන්වහන්සේ ඇලීම් ගැටීම් දුරු කරන, මුලාවීම් දුරු කරන, උන්වහන්සේ රහසින්වත් පවුණු කළ නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ සියලු සංහාවන් ප්‍රහාණය කරපු නිසා උන්වහන්සේ අරහන් කියලා අපිට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුදු මොවෙන්ම වදාළ තැන් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මතු වෙනවා. මේ සූත්‍රයේ අපිට තියෙනවා හොඳින් මේ ගැන සාහවුරු කරගන්න තැන්. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඒ ගැන සඳහන් වෙන කොහොමද? සංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහීනන්ති. බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම නැති ප්‍රහාණය කළා කියලා. එතකොට මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා කියන උන්වහන්සේ මොකද්ද දුක්ඛ සමුදය කියන එකත් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් විස්තර කරනවා. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍ය. මොකද්ද දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ? යායන් සංඥා පෝණ භවික නන්දිරාග සහගත අතර තත්‍රාභිනන්දිනී තේයති ඉදං කාමසන්නා භවතන්නා විභවතන්නා. පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් එළෙන යන යන තන සතුටින් පිළිගන්න අන්නාවක් ඇද්ද කාමතන්හා භවතන්හා විභවතන්හා කියලා මේ තමයි දුක්ඛ සමුදය ආරි සත්‍ය. එතකොට සංකෝපණිදන් දුක්ඛ සමුදයන් ආරි සත්‍යම් පහිනන්ති. මේ දුක්ඛ සමුදය ආරි සත්‍ය උන්වහන්සේට සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණා කියලා උන්වහන්සේට උබ්බේ අනනුසුතේසු ධම්මේ කලින් කවදාස්සත් කාගෙන්වත් අහලා නැති උන්වහන්සේටම අවබෝධ වුණා කියලා. එනම් උන්වහන්සේ තණ්හාව ප්‍රහාණය කළා කියලා මේ උතුම් බුදු වදනේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය අපිට කියා දුන්නා. ඒ තමයි අරහන් කියන ගුණයට, ඒ සුදුසුයි කියන ගුණයට හේතුව. උන්වහන්සේ තණ්හාව ප්‍රහාණය කරපු නිසා අරහන්. බලන්න මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුළ මේ අරහන් ගුණයට මතු වෙන කරුණු තියෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ ආමිත පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගන්න සුදුසු බව මේ අරහන් ගුණේ තවත් කරුණක්. ඒ ගැන මේ සූත්‍රයෙන් අපිට සිහි වෙනවා. විශේෂයෙන් මෙතන වටිනම පූජාව ප්‍රතිපත්ති පූජාව. කෙනෙක් ප්‍රතිපත්තියට යෙදෙනකොට බුදුරජාණන් වහන්සේ දෙසා, මේ සසුනෝ දෙසා, ඒ ප්‍රතිපත්ති පින්වත්නි උන්වහන්සේ උදෙසා කරන පූජාවක් වෙනවා. දැන් බලන්න මේ ප්‍රතිපත්ති මොනවද බුදුසසුන තුළ අපිට කරන්න තියෙන්නේ? සීල, සමාධි, ප්‍රඥා වඩන. යම් කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා නම්, ධර්ම සාකච්ඡා කරනවා නම්, භාවනා කරනවා නම් මේ ඔක්කොම උන්වහන්සේ දෙසා කරන්න තියෙන ප්‍රතිපත්ති පූජාවන්. දැන් මේ දේශනේ අහගෙන ඉවර වෙලා කියනවා මෙහෙම, ඉදම වූච්ච භගවා අත්තමන පංචවග්ගය භික්ඛු භාතිතං භගවතු භාතිතං අභිනන්දුන්ති. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිදු කළාට පස්සේ එතන ඒ දේශනේ අහගෙන හිටපු පස්වග ස්වාමීන් වහන්සේලා භාතිතං අභිනන්දුන්ති. ඒ දේශනාව සතුටින් පිළිගත්තා. දැන් බලන්න මෙතෙන්දී අස්සග මහා ස්වාමීන් වහන්සේලා දේශනේ අහගෙන හිටියනේ. හොඳට ධර්ම ශ්‍රවණය කළා, කරලි වෙරලා ඒ දේශනේ සතුටින් පිළිගත්තා. ආහන්න කලින් සැක කර කර හිටපු පිරිසක්. ඊටෙන් මේ දේශනේ මේ විදිහට සතුටින් පිළිගත්ත කියන්නේ උන්වහන්සේලා ප්‍රතිපත්ති පූජාව කියදුනා. ඒ ප්‍රතිපත්ති පූජාව කාවුදිසද? බුදුරජාණන් වහන්සේ උදෙසා. ඒතකොට පින්වත්නි ස්වාමීන් වහන්සේලා ප්‍රශ්නම මේ විදිහට ධර්ම ප්‍රචාරය කරන කාලිකක් නැතුව, මොකද්ද සද්ධර්මය කියලා දන්නේත් නැතුව පළවෙනිම මංගල වේදනාව අහල ඉවරලා බොහෝම සතුටින් පිළිගත්තා කියලා කියන්නේ ඒකෙන් අපිට තේරෙනවා ඒ ධර්ම ශ්‍රවණයේ පින්වත්නි ශ්‍රේෂ්ඨයි. ඒ ධර්ම ශ්‍රවණයේ ප්‍රතිපත්ති පූජාව. ඒ මගේ බුදුරජාණන් වහන්සේ
සුදුසුයි ඒ ප්‍රතිපත්ති පූජාවන් පිළිගන්න. ඒකයි උන්වහන්සේ අරහන් කියලා කියන්නේ. එහෙනම් ඔබට ඔය පෙන්නපු බුදුවත් ඒ පාළි වචනේ අපිට අරහන් ගුණය මතුවෙනවා. ඊළඟට බලන්න දැන් මෙතන මේ දෙවිවරු භූමාට දෙවියන් ගෙදලා අකනිටාව දක්වා සියලු දෙවියන් බමුණු බුදුරජාණන් වහන්සේගේ දේශනේ අහලා ඉවර වෙලා මහා ශබ්ද ගෝසාව පවත්තන. එන්නේ ශබ්ද ගෝසාව ගැන රටේ කතාව යන්නේ මෙතන සාදුකාර දුන්නා කියන. සමහරු මේවා වැරදියට අරගෙන පින්වත්නි දේශනාවේ ඔය පවස්තිතේච පන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සද්දමනුස්සාවේසු කියලා ඊට පස්සේ ඒතම් භගවතා බාරාණසෙන් ආදී මේ කොටස කියලා ඉවරලා බ්‍රහ්මනාවා කියන කිවා ලෝකමින්ති ජීවගම සමහරු බෙර ගහනවා රකින්නපත්තු කරනවා සමහරු කෑ ගහලා සාදුකාර දෙනවා. දැන් මෙතනින් ඉඳාගෙන ඉන්නේ සාදුකාර දුන්න ශබ්ද ගෝසා ප්‍රයත්නුව කියලා හරි සද්දයි පිරිත් කියනකොට. අපිට මෙතන මොකද්ද කරලා තියෙන්නේ කියලා හොඳට විමසලා බලන්න. ඔබට දේශනාවේ පැහැදිලිව තියෙන මේක තින්වත් මේ සාදුකාර දීමක් නෙමෙයි වෙලා තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? ඒ භූමාට දෙවිවරු එක හඳින් කෑ ගහලා වගේ කියන්නේ මොකද්ද? ඒක මහා සිනාදයක්. ඒතම් භගවතා මේ භාග්‍යතුන් වහන්සේ බාරාණසියන් ඉතිපතන මිගදායි බරණස ඉතිපතන මිගදායේදී අනුත්තරන් ධම්මචක්කම් පවත්ිතා. මේ අනුත්තර වූ දහම්සක පැවැත්වුවා, ධම්මචක්ක පැවැත්වුවා. අපපතිවත්සියන් ඒකයි වෙනස් කරන්න සමණේනවා කිසිම ශ්‍රමණයෙකුටවත් බෑ. බ්‍රාහ්මණේනවා කිසිම බ්‍රාහ්මණේ තාපසයෙකුටවත් බෑ. දේවේනවා කිසිම දෙවියෙකුටවත් වෙනස් කරන්න බෑ. මාරේනවා මාරයටවත් බෑ වෙනස් කරන්න. මේක බ්‍රහ්මණාවා කිසිම බ්‍රහ්මයෙකුටවත් වෙනස් කරන්න බෑ. දැන් මේ දෙවියන්ගේ පල්ලෙහාම් පින්වත්නි දිව්‍ය ලෝකෙ ඉඳන් වගේ තමයි භූමාට දිවිලෝ කියලා කියන්නේ. දෙවියන්ගේ පහළම තලෙ. එතන ඒ භූමාට දෙවිවරු මේ බ්‍රහ්මයෝ ගැන කතා කරන බ්‍රහ්මයෙකුටවත් මේක වෙනස් කරන්න බෑ කියලා. මුදුම සිංහනාදයක් ඒක. කේනතිවා ලෝකස්මින්ති ලෝකෙ කිසිම කෙනෙකුට මේක වෙනස් කරන්න බෑ කියලා. එතකොට පින්වත්නි මේ නිකන් සාදු සාදු කියලා සාදුකාර දීමකට වඩා බලන්නේ මේ වචන ටික. ඒකේ කියලා තියෙන හරි අර්ථවත් වූ කරුණන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිඅරන් ඒකම තමයි මේ ලෝක සත්‍යය. ඒක වෙනස් කරන්න කිසි කෙනෙකුට බෑ කියලා හරිම විශාරද විදිහට කරපු මේ සිංහනාදයක් නේද? එතකොට මේ විදිහ දෙයක් කියන්න භූමාට දෙවියන්ට පැහැදීමක් දෙන්න මේ දේශනාව ගැන හොඳට අහගෙන ඉන්න ඕනේ. අහගෙන ඉඳලා මේ දේශනාව ගැන විශ්වාසයක් ශ්‍රද්ධාවක් ගොඩනගින්න ඕනේ. එතකොට තමයි මෙහෙම කියන්න පුළුවන් වෙන්නේ. එතකොට පින්වත්නි භූමාට දෙවියෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ප්‍රතිපත්ති පූජාවක පිහිටලා ශ්‍රද්ධාදිය ඇති කරගෙන ඒ දෙවිවරු මේ වෙලාවේ මොකද්ද කරලා තියෙන්නේ? ඒ දෙවියන්ට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේව පූජා කරවන්න, පූජාන කරන්නට, පිදුම් කරවන්නට හැකියාව තිබුණා කියලා. බුදුරජාණන් වහන්සේ පිදුම් ලබන්නට උන්වහන්සේ සුදුසුයි. ඒකයි අරහන් කියන්නේ. භූමාට දෙවියන්ගේ මේ හඬ අහගෙන ඉඳන සාතුන් මහරජාගේ දෙවිවරුත් ඒකම කියනවා. ඒ විදිහට සාවතින්ච දෙවිවරු ඒක අහගෙන ඉඳලා සුසික දෙවිවරු ඒක අහගෙන ඉඳලා නිම්මාන රති ඔය විදිහට යාමේ මේ පරිණමිතවටවත් තිබෙන හැමෝම මේ සදෙව් ලෝකෙම දෙවිවරු පින්වත්නි ඒක මේ විදිහටම කියනවා. ඒ දෙවියන්ගේ හඬ අහගෙන ඉඳලා බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්ම පරිත්තහබේ අප්‍රමාණහදී ආභස්තර පරිත්තසුදු අප්‍රමාණසුදු ඔබකින්න දේහප්පන මේ හැම ධර්ම ලෝකිකම ධර්මයක් අරටම කියන්නේ. ඒක පොදුමේ කියන්නේ දැන් මේ ටික අහගෙන ඉඳලා අතීත බුද්ධ ශාසනවල පින්වත්නි අනාගාමි සහ අරහත්ත්වයට පත් වෙලා තාමත් ඉන්න කියන්නේ උදාවාස ධර්ම ලෝකේ ඉන්න ධර්මයන් සියලුම දෙනා එක්ක අනාගාමි ධර්මය එහෙම නැත්නම් ඉහිදීම රහත් වෙච්ච රහත් ධර්මයන් ඉතින් ඒ අයත් මේ ටිකම කියනවනේ අභිය අතප්ප සුදස්ස සුදස්සි අකනිතා කියන ඒ ලෝක පහේ අයත් මේ ටිකම කියනවා. එතකොට එතන මගපල ලැබපු අය පවා මේ දේශනේ හොඳට ශ්‍රවණය කරලා මේක නම් වෙනස් කරන්න කාටවත් බෑ කියලා අකනිතාව දස්වාම ධර්මයේ මේ ටික කියනවා. ඉතින් ඒ සියලු දෙනා එහෙනම් ඒ ධර්මයේ ශ්‍රවණය කළා කියන්නේ ශ්‍රවණය කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් මේවැනි සිනාදයක් කළා කියන්නේ පින්වත්නි ඒ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්ති පූජාවෙන් පිදුම් ලබන්නට මගේ බුදුරජාණන් වහන්සේ සුදුසුයි. ඊළඟට පින්වත්නි මේ දේශනේ ඉවර වෙනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙනවා.
ඉමාස්මින්ත පන වෙයාකරණස්මින් බන්ධමානේ ආයස්මතෝ සොණ්ඩඤ්ඤාස විරජං දීතමලං ධම්මචක්කං උපපාදී යම්කිං සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. සොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මේ දේශනේ අහගෙන ඉඳලා උන්වහන්සේ සෝවාන් ශ්‍රාවකෙක් බවට පත් වන ධම්මයක සද්දගත්. සෝතාපන්න කියන්නේ සෝතේට ආපන්න වෙනවා. සෝතකයේ දිනවතී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආපන්න වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගැනීම තරම් තවත් ප්‍රතිපත්තියක් තියෙනවද මේ බුදුසසුන තුළ? එහෙනම් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැගෙන ඒ තුළ ගමන් කරන්නට පටන් ගැනීමෙන් උන්වහන්සේ ප්‍රතිපත්ති පූජාවකින් බුදුරජාණන් වහන්සේ පූජා කරමු. බුදුරජාණන් වහන්සේ එදවර පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් සෝතාපන්න වෙමින් ප්‍රතිපත්තියට පැමිණෙද්දී ඒ ප්‍රතිපත්ති පූජාවන් පිළිගන්න උන්වහන්සේ සුදුසුයි. ඒ අරහන් බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණේ පින්වත්නි, ඔබට දැන් අපි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය ඇසුරෙන් ඒ සූත්‍රය තුළ තියෙන කරුණ වලින් මේ පෙන්වලා දුන්නේ. ඔන්න උන්වහන්සේගේ උතුම් අරහන් ගුණේ, අපි ඒ උතුම් අරහන් ගුණේට අපගේ නමස්කාරය වේවා කියලා පොරොත්සාදු කියන සාදු සාදු සාදු. ඊළඟට පින්වත්නි අපි බලමු දෙවනි බුදුපුත් සම්මා සම්බුද්ධ කියන බුදුගුණය. මේ ධම්මසත්පවතුන් සූත්‍රයේ තුන සම්මා සම්බුද්ධ බුදුගුණය එක ආකාරයකින් ගත්තොත් බුදුගුණ සම්මා සම්බුද්ධ කියන බුදුගුණ 12ක් තියෙනවා. ඒ බුදුගුණය විස්තර කරන්න 12 ආකාරකින් පුළුවන්. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන්නේ උන්වහන්සේට චතුරාර්ය සත්‍ය කවුරුත් කියලා දුන්නේ. උන්වහන්සේ මේ සම්බුද්ධත්වයට පත් වෙන ධර්මයේ තන්නේම ගුරු උපදේශ රහිතව ඉගෙන ගත්තේ, අවබෝධ කළේ. ඒ අවබෝධ කරපු ආර්ය සත්‍ය පින්වත්නි, ආර්ය සත්‍ය කියලා දෙන ආලාර කාලාමිටවත් උද්දකරාම පුත්‍රවත් කිසි කෙනෙකුට බැරි වුණා. ගුරු උපදේශ රහිතවයි උන්වහන්සේ ආර්ය සත්‍ය අවබෝධ කළේ කියන එක ගැන මේ දේශනාව තුළ මනාකොට පැහැදිලි වෙනවා. ඒ තමයි සම්මා සම්බුද්ධ බුදුගුණය. අපි බලමු ඒක ගැන විමසල. සම්මා සම්බුද්ධ බුදුගුණය මෙන්න මෙහිම පළවෙනි වරට අපි කියමු. ඉදං දුක්ඛං අරිය සත්‍යං කිමේ වික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ දුක නම් වූ ආර්ය සත්‍යමයි කියලා කිසි කෙනෙකුකින් අහගන්න උන්වහන්සේට අවබෝධ වුණා කියන සත්‍යඥාන වශයෙන්. ඒ උන්වහන්සේගේ සම්මා සම්බුද්ධ බුදුගුණය. ඊළඟට පින්වත්නි, සංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ වික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනි කියලා කෘත්‍යඥාන වශයෙන් උන්වහන්සේට කිසි කෙනෙකුකින් අහගන්න නැතුව අවබෝධ වුණා කියන ඒ සම්මා සම්බුද්ධ දෙවනි බුදුගුණය. සංකෝපණිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතං කිමේ වික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා උන්වහන්සේ අවබෝධ කරලා ඉවරයි කියලා කෘත්‍යඥාන වශයෙන් කිසිම ගුරුවරයෙක් නැතුව අවබෝධ වුණා කියන ඒ සම්මා සම්බුද්ධ බුදුගුණය දෙවනි බුදුගුණය. ඊළඟට පින්වත්නි, ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං මේ වික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ දුක්ඛ සමුදය ආරි සත්‍ය කියලා ඒකමයි, මේ තණ්හාවමයි දුක්ඛ සමුදය ආරි සත්‍ය කියලා උන්වහන්සේට සත්‍ය ඥානෝසයෙන් ගුරුවරයෙක් නැතුව අවබෝධ වුණා කියන ඒ සම්මා සම්බුද්ධ බුදුගුණය. සංකෝ පණිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ වික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ දුක්ඛ සමුදය ආරි සත්‍ය ප්‍රහාණය කරන්න ඕනි කියලා කිසිම ගුරුවරයෙක් නැතුව කෘත්‍ය ඥානෝසයෙන් උන්වහන්සේට අවබෝධ වුණා කියන ඒ සම්මා සම්බුද්ධ බුදුගුණය. සංකෝ පණිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහිනන්ති මේ වික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ දුක්ඛ සමුදය ආරි සත්‍ය ප්‍රහාණය කරලා ඉවරයි කියලා කෘතඥානෝසයෙන් උන්වහන්සේට අවබෝධ වුණා කියන ගුරුවරයෙක් නැතුව ඒ සම්මා සම්බුද්ධ බුදුගුණය. ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං මේ වික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ දුක්ඛ නිරෝධ ආරිය සත්‍යමයි කියලා සත්‍යඥානෝසයෙන් ගුරුවරයෙක් නැතුව උන්වහන්සේට අවබෝධ වුණා කියන ඒ සම්මා සම්බුද්ධ බුදුගුණය. සංකෝ පණිදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං පච්චිකාතබ්බන්ති මේ වික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ දුක්ඛ නිරෝධ ආරිය සත්‍ය සාක්ෂාත් කරන්න ඕනි කියලා උන්වහන්සේට කිසිම ගුරුවරයෙක් නැතුව අවබෝධ වුණා කියන සුත්ත්‍යඥාන වශයෙන් ඒ සම්මා සම්බුද්ධ බුදුගුණය. සංකෝ පණිදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං පච්චිකාතන්ති මේ වික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ දුක්ඛ නිරෝධ ආරිය සත්‍ය දැන් සාක්ෂාත් කරලා ඉවරයි කියලා තුන්වහන්සේට කෘතඥානෝසිනුත් ගුරුවරයෙක් නැතුව අවබෝධ වුණා කියන ඒ සම්මා සම්බුද්ධ බුදුගුණය.
ඉදන් දුක් නිරෝධ ගාමිනී පටිපදාරී සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනසුතේසු ධම්මේසු. මේ දුක් නිරෝධ ගාමිනී පටිපදාරී සත්‍යමයි කියලා උන්වහන්සේට සත්‍ය ඥානවන්තින් ගුරුවරයෙක් නේතු අවබෝධ වුණා කියන හතරවෙනි ආරි සත්‍යය. මේ පින්වත්නි සම්මා සම්බුදු බුදුගුණේ සංකෝ පනිදම් භික්ඛවේ දුක් නිරෝධ ගාමිනී පටිපදාරී සත්‍යම් භාවේ සබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනසුතේසු ධම්මේසු. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕන කියලා කෘත්‍ය ඥාන වශයෙන් තුනකට ගුරුවරයෙක් නිකු අවබෝධ වුණා කියලා. ඒ සම්මා සම්බුදු බුදුගුණේ සංකෝ පණිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං භාවිතාන්ති මේ භික්ඛවේ කුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. උන්වහන්සේ පින්වත්නි සම්පූර්ණයෙන්ම වඩලා ඉවරයි කියලා ගුරුවරයෙක් නිතර කෘතඥානවතින් අවබෝධනා කියන ඒ සම්මා සම්බුදු බුදුගුණේ මේවා එකින් එක සිංහලෙන් ඔබට විස්තර කරලා දීදී කරන්න ගියා නම් පින්වත්නි අපිට රැයක් කිව්වත් මදි. මේ දොළොස් ආකාරයකින් සම්මා සම්බුදු බුදුගුණේ ධම්මසත්තවතුන් සූත්‍රයේ තුලින් අපි මේ මතු කරගත්තේ ඒ දෙවනි බුදුගුණේ සම්මා සම්බුදු බුදුගුණේ. තවත් ඕන තරම් මේ දේශනේ විමසල බලනවා නම් ඒ ගැන සාකච්ඡා කරන්න තියෙනවා. කාමසු කල්ලිකානු යෝග කියන ඒ අන්තේ ඒක ඊනයි ග්‍රාම්‍ය චෝතුජනිකයි අනාරයයි අනත්ත සංහිතයි කියලා උන්වහන්සේට ගුරුවරයෙක් නේතු අවබෝධ වුණා. අත්ත කියලා මසාන යෝග්‍ය දුක් සහිතයි අනාරයයි අනර්ථ සංහිත සංහිතයි කියලා ඒකත් අන්තයක් කියලා උන්වහන්සේට ගුරුවරයෙක් නේතු අවබෝධ වුණා. මේ සම්මා සම්බුදු බුදුපුලි මේ දේශනේ පුරාම පින්වත්නි උන්වහන්සේ ගුරුවරයෙක් නේතු මේ ආර්ය සත්‍ය අවබෝධ කරපු විදිය ඒ සම්මා සම්බුද්ධ බුදුගුණේ මනාකොට පැහැදිලිව පේනවා. ඒ උතුම් සම්මා සම්බුද්ධ බුදුගුණේට අපගේ නමස්කාරය වේවා කියලා සාදු කියන්නේ සාදු සාදු සාදු. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචර්ය සම්පන්න කියන විද්‍යාව නම් මේ උතුම් අවබෝධය ඇති කරගින් සරණ ධර්මයන් තුළ ඒ අවබෝධයෙන් හැතිරෙන ශ්‍රාවකයන්ට උන්වහන්සේ යමක් දේශනා කරනද ඒ දේශනා කරන දේ උන්වහන්සේට අවබෝධය තුළ පිහිටන ශ්‍රාවකයන්ට හැසිරෙන්න කියනවාද යම් විදියකට උන්වහන්සේ ඒ සියලු හැසිරීම් තුළ සමන් වහන්සේගේ ජීවිතයේ අවබෝධයෙන්ම හැසිරෙන ආශ්‍රුණ උන්වහන්සේනම. එතකොට මේ උතුම් විද්‍යාව උපද්දගෙන උන්වහන්සේ අවබෝධය තුළ ඉන්නවා කියන එක අපිට බොහෝම පැහැදිලිව තේරෙන වචන මේ දේශනේ තුළින්ම තියෙනවා. උන්වහන්සේ උපද්දගත්ත ඥාන ගැන උන්වහන්සේට උපන්නා වූ ප්‍රඥා ගැන යථාභූත ඥානාදී නොයෙක් ඥාන ගැන මේ දේශනේ තුළ තියෙනවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, සුත්ඥාන කියන ඔබට මම කියව ඥාන ගැන මේ දේශනේ තුළ තියෙනවා. පින්වත්නි මේ විද්‍යාචර්ය සම්පන්න කියන බුදුගුණයට අපිට පැහැදිලිව පේනවා. උන්වහන්සේ මේ දේශනාව තුළ දුක්ඛ ආරි සත්‍ය සත්‍යයි කියලා විද්‍යා උපපාදී කියලා උන්වහන්සේට විද්‍යාව ඒ අවබෝධය උපන්න හැටි කියලා ඒ විද්‍යාචර්ය සම්පන්න බුදුගුණයට අදාළයි. ඒ වගේම මේ දුක්ඛාරි සත්‍ය ප්‍රහාණය කරන්න ඕන කියලා විද්‍යා උපපාදී ඒ විද්‍යාචර්ය සම්පන්න බුදුගුණේ මේ දුක්ඛාරි සත්‍ය අවබෝධ කරන්න ඕන කියලා උන්වහන්සේට සත්‍යඥාන වශයෙන් විද්‍යාව උපන්න කියනවා. ඒ විද්‍යා උපපාදී කියලා කියන්නේ විද්‍යාචර්ය සම්පන්න බුදුගුණයමයි. ඒ දුක්ඛාරි සත්‍ය අවබෝධ කරලා ඉවරයි කියලා විද්‍යා උපපාදී උන්වහන්සේට විද්‍යාව උපන්න. ඒ විද්‍යාචර්ය සම්පන්න බුදුගුණේ මේ විදියට දුක්ඛ සමුදය ආරි සත්‍ය මේමයි දුක්ඛ සමුදය ආරි සත්‍ය කියලා ඒ දුක්ඛ සමුදය ආරි සත්‍ය ප්‍රහාණය කරන්න ඕනේ කියලා ඒ දුක්ඛ සමුදය ආරි සත්‍ය ප්‍රහාණය කරලා ඉවරයි කියලා තුන් වතාවක් උන්වහන්සේ විද්‍යා උපපාදි විද්‍යා උපපාදි විද්‍යා උපපාදි කියලා කියනවා. ඒ විද්‍යාචර්ය සම්පන්න බුදුගුණේමයි පින්වත්නි. ඒ දුක්ඛ නිරෝධ ආරි සත්‍ය බුදුරජාණන් වහන්සේ මේමයි කියලා අවබෝධ කරමි ඒ සාක්ෂාත් කරන්න ඕනේ කියලා අවබෝධ කරමි. ඒ සාක්ෂාත් කරන ඉවරයි කියලා අවබෝධ කරමි. විද්‍යා උපපාදි විද්‍යා උපපාදි විද්‍යා උපපාදි කියලා එහෙදි තුන් වතාවක් උන්වහන්සේ සිහිපත් කරන අවස්ථා තුනටම කියන ඒ විද්‍යාචර්ය සම්පන්න බුදුපිළිය හතරවෙනි ආර්ය සත්‍යද ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යමයි කියලා ඒක වඩන්න ඕන කියලා ඒක වඩලා ඉවරයි කියලා ඒ අවස්ථා තුනේදීම විද්‍යා උපපාදි විද්‍යා උපපාදි විද්‍යා උපපාදි කියලා උන්වහන්සේ ඒ අවබෝධ ගැන පෙන්වන විද්‍යාචර්ය සම්පන්න බුදුගුණේ ඥානං උපපාදි පඤ්ඤා උපපාදි වශයෙන් උන්වහන්සේට මේ ඥානයන් පහළ වෙලා උන්වහන්සේ පින්වත්නි අවබෝධ ඥානේ උන්වහන්සේගේ ජීවිතේ හැසිරෙන බව මේ අවබෝධය ඇති කරගත්ත බව උන්වහන්සේ පෙන්වනවා.
ඒ උන්වහන්සේ ඇති කරගත්තා වූ අවබෝධයන් අකුප්පාමේ චේතෝ විමුක්ති. මේම වචනෙම මේ දේශනාව තුළ තියෙන තැනක්. අකුප්පාමේ චේතෝ විමුක්ති. උන්වහන්සේ ඇති කරගත්ත චිත්ත විමුක්තිය කිසිම මොහොතක හෙළවෙන්නේ නැහැ. කිසිම රූපයක් දැකී තෙළවෙන්නේ නැහැ. කිසිම ශබ්දයක් අහදී තෙළවෙන්නේ නැහැ. කිසිම ගඳ සුවඳක් විඳී තෙළවෙන්නේ නැහැ. කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. කිසිම රසයක් විඳී තෙළවෙන්නේ නැහැ චිත්ත විමුක්තිය. කිසිම පහසක් ලබන කොට චිත්ත විමුක්තිය තෙළවෙන්නේ නැහැ. කිසිම අරමුණක් හිතන කොට චිත්ත විමුක්තිය තෙළවෙන්නේ නැහැ. අකුප්පා මේ චේතෝ විමුක්ති මේව චරණ ධර්ම. ඒ උන්වහන්සේගේ හැසිරීම ගැන අපිට සිහි කරගන්න පුළුවන්. උන්වහන්සේගේ අවබෝධ ඥානය ගැන සිහි කරගන්න පුළුවන් කරුණු. මේ විද්‍යා චරණ ධර්ම පින්වත්නි. මේ විද්‍යා චරණ සම්පන්න නම් තුන්වෙනි බුදු ගුණය මේ දේශනාව තුළ ඔය ආකාරයට බොහෝ තැන්වල අපූර්වට සඳහන් වෙනවා. මේවා විස්තර කරලා සිංහලෙන් කියා දෙන්නට වෙලාව නැත. ඔබ හිත පහද ගන්න. අනේ මේ සූත්‍රය තුළ මේ කරුණු තුළ මේ තුන්වෙනි බුදු ගුණයෙන් ස්වාමීන් වහන්සේ මේ මතු කරන දුන්නේ කියලා හිත පහද ගන්න පින්වත්නි. ඒ විද්‍යාචරණ සම්පන්න බුදු ගුණයට අපගේ නමස්කාරය වේවා කියලා සාදු කියන සාදු සාදු සාදු. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ හතරවෙනි බුදු ගුණය සුගත බුදු ගුණය. සුගත කියලා කියන්නේ සුන්දර මගක් සොයාගෙන ඒ සුන්දර මාර්ගයේ උන්ම සුන්දර නිවනට වැඩම කළා කියන එක. බලමු අපි මේ සුගත කියන බුදු ගුණය කොහොමද මේ ධම්මපදයෙන් සූත්‍රයෙන් තුලින් අපිට මතු කරගන්න පුළුවන්. උන්වහන්සේ සුන්දර නිවන් මඟ සොයාගත්ත විදිය උන්වහන්සේ දේශනේ ආරම්භයේදීම කියනවා. "ද්වේමේ භික්ඛවේ අන්තා පස්සජිතේන නසේවිතබ්බා." මේ අසුන්දර වූ මාර්ග දෙකක් තියෙනවා. මේ මාර්ග දෙකම අන්ත දෙකක්. අවිද්දන්ට ගැළපෙන්නේ නැහැ. ඒ මොනවද? යෝචායන් කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ තීනෝ ධම්මෝ පෝසුජ්ජනිකෝ අනරි වනත්තු සංගීතෝ. කාමසු කල්ලිකාන කියන යෝගී ඒ අසුන්දර මග උන්වහන්සේ සොයාගත්තා. අසුන්දර මග උන්වහන්සේ බැහැර කරන්නට ඕනේ කියන එක පෙන්නනවා. අත්තකිල මතාන යෝගි අසුන්දර බව උන්වහන්සේ අවබෝධ කරගෙන උන්වහන්සේ සුන්දර මග හොයාගන්නවා කොහොමද? ඒතේතේ භික්ඛවේ උභවන්තේ අනුපගම්ම මජ්ඣිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධ. මේ අසුන්දර මාර්ග දෙකටම නොඇති මධ්‍යම වූ මෙද මාවතක් තියෙනවා සුන්දර. ඒ මෙද මාවතේ සුන්දර බව උන්වහන්සේ නොඑක් විදියට පෙන්වලා ඊට පස්සේ කියනවා, මොකද්ද මේ මෙද මාවත? අය මේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න සුන්දර මග. උන්වහන්සේ සුන්දර මග සොයාගත්ත බව උන්වහන්සේගෙන බුදුමෝයෙන් මේ ධම්මසප්පවේදුම් සූත්‍රය තුළ පෙන්වලා තියෙනවා. එතකොට පින්වත්නි, මේ උන්වහන්සේගේ සුගත බුදු ගුණය, මේ සුන්දර නිවන් මඟ උන්වහන්සේ වැඩම කරලා සුන්දර නිවන සාක්ෂාත් කරපු බව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා. සංකෝ පණිදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චි කතන්ති. මේ දුක්ඛ නිරෝධ ආරිය සත්‍ය නම් වූ නිවන සාක්ෂාත් කළම ඉවරයි කියලා උන්වහන්සේට අවබෝධ වුණා කියලා. ඒ නිවන සාක්ෂාත් කළා. පින්වත්නි, මේ විදිහට උන්වහන්සේ ඒ සුන්දර නිවනට ආපු බව. අයමන් සීමා ජාති නප්පිදානි පුනබ්බෝ. නැවත උපතක් පිණිස කර්ම සකස් වෙන්නේ නැතුව භවයේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේ නිරුද්ධ කරලා නිවනට පැමිණිච්ච බව, ඒ සුන්දර තැනට ආපු බව උන්වහන්සේ වදාළා. මේ ධම්මසප්පවත්තන සූත්‍රය තුළින් උන්වහන්සේ සුන්දර මඟ සොයාගෙන සුන්දර නිවනට වැඩම කරපු බව ඔය කියපු වචන වලින් අපිට බොහෝම පැහැදිලිව ශ්‍රද්ධාවෙන් සිහි කරගන්න පුළුවන්. ඒ සුගත කියන හතරවෙනි බුදු ගුණය සුන්දර නිවන් මඟ සොයාගත්ත බුදු ගුණය. ඒ සුගත නම් වූ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණයට අපගේ නමස්කාරය වේවා කියලා කවුරු සාදු කියන්නේ? සාදු සාදු සාදු. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ පස්වෙනි බුදු ගුණය ලෝක විදූ කියන බුදු ගුණය. උන්වහන්සේට ලෝකයන් ගැන අවබෝධයක් තියෙනවා. මේ උතුම් අවබෝධය අනන්තයි, අප්‍රමාණයි. ඒ ලෝකයන් ගැන තියෙන අවබෝධය ගැන මේ දේශනාව තුළ කොහොමද අපිට දකින්න තියෙන්නේ? ඔබ බලන්න කල්පනා කරලා මේ දේශනේ අවසානයේ පින්වත්නි, භූමාට දෙවියන් ඉදලා අපනිකාව දක්වා දෙව්බඹුන් මේ විදිහට ඒතම් භගවතා බාරාණසියන් ඉතිපතනේ නිගදාය අනුත්තරන් ධම්මචක්කම් පවත්ිතං අප්පතිවත්තියන් සමනේනවා බ්‍රහ්මේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනවා කේනචුව ලෝකස්මින්ති කියලා ඒ සියලු දෙව්බඹුන් කිව්වා කියලා ආනන්ද හාමුදුරුව පළවෙනි සංගායනාවට
කියන්නේ පින්වත්නි මේ දේශනාවේදී ඒක උන්වහන්සේ කියන්නේ ඒවම් මේ සුතම් මං අහගත්තේ මේ විදිහටයි කියලා. එතකොට ආනන්ද හාමුදුරුව අහගත්ත කියන්නේ කාගෙන්ද අහගත්තේ? බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ තමයි වදාළේ ආනන්ද මේ දේශනේ ඉවර වෙනකොට භූමාත දෙවියෝ මෙහිම අහගෙන මේ විදිහට ශබ්ද ഘോഷා කළා කියලා. ඒක උන්වහන්සේට කවදාකවත් පින්වත්නි නොකලද නොවිච්ච දෙයක් උනා කියලා කියන්න අවශ්‍යතාවයක් නෑ. එහෙම උනා නම් භූමාට දිව්‍යන්ට ඇවිල්ලා කියතෑගේ බුදුහාමුදුරනේ බොරු කියන්නේ කාපි හිම කිව්වේ නෑ කියලා. එහෙම දෙවිවරු කවුරුවත් ඇවිල්ලා උන්වහන්සේ කියන්න තරම් උන්වහන්සේ කවදාකවත් වෙච්ච දේ නොඋනා කියලාවත් නොවිච්ච දේ උනා කියලාවත් කියන සාක්ෂි උන්වහන්සේමක් නෙමෙයි. ඒ නිසා පින්වත්නි ආනන්ද හාමුදුරන්ට මේ භූමාට දෙවිවරු මේ විදිහට කිව්වා කියන එක කිව්වේ මගේ සාක්ෂි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒ උන්නාන්සේට භූමාට දිව්‍ය ලෝක ගැන අවබෝධයක් තියෙන නිසා මේ ලෝක විදු ලෝක ගැන තියෙන අවබෝධය අපි දන්නවද භූමාට දෙවියෝ මොකද්ද කිව්වේ කියලා. අඩු තරමේ පින්වත්නි මේ වෙලාවේ භූමාට දෙවියෝ මෙහෙම කිව්වා කියන එක භූමාට දෙවියන් ඉඳලා අකනිටාව දක්වා දේවබුන් මෙහෙම කිව්වා කියන එක ආනන්ද හාමුදුරේ එතකොට ආනන්ද කියන තරුණයා ඒ තරුණයා දන්නේ මේ සිද්ධිය වෙනකොට. එතන මේ සිදුවීම වෙනකොට හැරියස් මුගලන් ස්වාමීන් වහන්සේලා උපතිස්ස කෝලිත කියලා නිකන් තරුණය දෙන්නේ. ඒ තරුණය මේව දන්නේ. කවුද දන්නේ? එතන හිටපු අස්වග මේ ස්වාමීන් වහන්සේලා දන්නේ. මේ සිද්ද වෙච්ච ටික දන්නේ පින්වත් දෙව්බඹුන් සමතරව බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ අපිට මේක නොකියන්න දෙපින්වත් අපි දන්නේ නෑ. අපිට ඇවිල්ලා භූමාට දෙවරු කිව්වේ නෑ නේ අපි මෙහෙම කිව්වා කියලා. අපිට ඇවිල්ලා චාතුම් මහරජික ලෝකේ දෙවරු කිව්වේ නේ අපි මෙහෙම කිව්වා කියලා. අක්කණිටාව දක්වා සිත්තිම දෙවියෙක් බබෙක් කියලා අපිට කිව්වේ නේ අපි මෙහෙම කිව්වා කියලා. මේක අපිට මෙහෙම වෙච්ච බව අපි දන්නේ බුදුරජාණන් වහන්සේ නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේට පින්වත් භූමාට දෙවියන්ගේ ඉඳලා අක්කණිටාව දක්වා ඒ සියලු දෙව්බඹුන් කියන කරන දේවල් උන්වහන්සේ ඒ වෙනකොට මනාකට අවබෝධයෙන් දැක්ක නිසා උන්වහන්සේ මේ සිද්ධ වෙච්ච දේ කිව්වේ. ඒ උන්වහන්සේගේ ලෝක විදුහුනේ. එතකොට මේ ලෝක විදු ගුණය තවත් නොයෙක් කවරෙන් අපිට තේරෙනවා පින්වත්නි. අප්පමානෝ චුලාරෝ උපාසෝ ලෝකේ පාතුරු හෝති අතික්කම්ම දේවානං දේවානුභවං. බලන්න මේ මොකක්ද කියන්නේ? දෙවියන්ගේ අන්කෙදි දිව්‍ය ආනුභවයක් තියෙනවනම් දිව්‍ය ආලෝකය. ඒ දිව්‍ය ආලෝකේ අතික්කම්ම ඒක අතික්‍රමණය කරගෙන ඒක ඉක්මවා ගිහිල්ලා මේ ලෝකේ පුරාම මහා ආලෝකයක් පැතිරිලා ගියා. ඒ අප්‍රමාණ ආලෝකී පැතිරලා ගිය විදිහ උන්වහන්සේ දැක්කේ උන්වහන්සේගේ ලෝක විදු බුදුගුණය නිසා. උන්වහන්සේ දෙවියන්ගේ දේවානුභවයේ තික්මා ගියා කියන එක දන්නේ උන්වහන්සේ දෙවියන්ගේ ඒ වීදෙන ආලෝකී සත්‍යද කියන එක ගැන උන්වහන්සේට අවබෝධයක් තියෙන නිසා. ඒ ලෝක විදු බුදුගුණය පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනේ අවසාන සිද්ද වෙච්ච දේට ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරන ආනන්ද මේ දේශන ඉවර වෙනකොට මෙහෙමත් වුණා කියලා ඒ ආනන්ද හාමුදුරුව මේ විදිහට මේ සූත්‍රයේ පින්වත්නි සංගායනාව සඳහා කියනකොට මෙහෙමයි මතක් කරන්නේ. පිටිය තේන කණේන තේන මුහුත්තේන යාව භ්‍රම ලෝකා සද්දෝ අබ්බුග්ගංචි. ඒ ක්ෂණේන මේ භ්‍රම ලෝකේ දක්වාම මේ ශබ්ද ഘോഷාව පැතිරලා යද්දී අයංච දසසහස ලෝක ධාතු සංකම්පී සම්පසම්පී සම්පවේදී දස දහසක් ලෝක ධාතු මේ වෙලාවේ කම්පා වෙනවා. එන් දස දහසක් ලෝක ධාතු කම්පා වෙන තරමට මේ රත්නයන්ගේ දක්වා හඬ පැතිරිලා ගියා කියන්නේ පින්වත්නි ඒ හඬ ඒ තරමටම ප්‍රබල විදිහට දස දහසක් ලෝක ධාතු දක්වා පැතිරුණා කියන්නේ. ඒක දැනගන්න නම් අනිවාර්යෙන් දස දහසක් ලෝක ධාතු ගැන අවබෝධයක් තියෙනවා. නැත්නම් කොහොමද දැන් ඒ දක්වා පැතිරුණා කියන්නේ. ඒතර ඒ දක්වා පැතිරිච්ච බව උන්වහන්සේ දැනගන්න පින්වත්නි ඒක සමහරක් දක්වේ දන්නේ නැහැ. ඒක මේ විදිහ කියපු දෙවියෝ දන්නේ නැහැ. අපි නිකන් හිටමු මා ඔබට මේ වෙලාවේ ධර්ම දේශනාවක් කරන මේ දේශනේ අපි හිතමු ශබ්ද විකාශන යන්ත්‍රවලින් යම් කිසි නගර කීපයක් ඉස්සරහා එනවා කියලා. ඒතර මම සමහර විට දන්නේ නැහැ මම මයික්‍රොෆෝන් එකක් ළඟ තියාගෙන මම දේශනේ සමහර විට කරයි. හැබැයි පින්වත්නි ඒ දේශනේ නිකන් අපි හිතමු උදාහරණයකට මම බොරැල්ල නගරේ නම් මේ දේශනේ කරන්නේ මේක පුංචි බොරැල්ලට යනකම් ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරලා ඒ හරියට යනකම් මිනිසුන්ට ඇහෙනවනේ. කවුරු හරි කෙනෙක් කියලා මට කිව්වොත් හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන දේශනේ පුංචි බොරැල්ලටත් ඇහෙනවා කියලා. ඒකේ තේරුම මේ මොනසේ පුංචි බොරැල්ලට ගිහිල්ලා එන්න ඕනේ. එයා පුංචි බොරැල්ලේ ඉද්දී ආටේක ඇහෙන්න ඕනේ. නැත්තම් එයා දන්නේ නැහැ. එහෙනම් පින්වත්නි දසදහසක් ලෝක ධාතු දක්වා කම්පා වෙන තරමට මේ දෙවියන්ගේ බඹුන්ගේ හඬ පැතිරිලා ගියා කියලා කියන මේ ශබ්ද ഘോഷාව බුදුරජාණන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ගැන අවබෝධයෙන් සිටියා කියන එක
ලෝක විදු බුදු ගුණ එතනින් මතු වෙනවා. සත දහසක් ලෝක ධාතු දක්වා සීමා වෙන්නේ උන්වහන්සේගේ අවබෝධය. ඒක අප්‍රමාණයි. හැබැයි මේ දේශනාවේ වදන් වලින් අපිට පේනවා උන්වහන්සේ මේ ලෝක ධාතු ගැන කොපමණ අවබෝධකින් හිටියද කියලා. මේ හයෙන් මේ පස්වෙනි බුදු ගුණේ ලෝක විදු බුදු ගුණය. ඒ උතුම් පස්වෙනි ලෝක විදු නම් බුදු ගුණයට අපගේ নমස්කාරය වේවා කියලා අපි සාදු කියමු. සාදු සාදු සාදු. දැන් පින්වත් බුදුරජාණන් වහන්සේ හයවෙනි බුදුගුණේ අනුත්තර පුරිසදම් සාරති. උන්වහන්සේ උත්තරීතර විදියට පුද්ගලයන් දමනය කරන මේ පුද්ගලයන් දමනය කරන උතුම් හයවෙනි බුදුගුණේ මේ දේශනාව තුළ කොහොමද අපිට දකින්නට තියෙන්නේ? පින්වත්නි, මම මේ දේශනාව කරද්දී මම කෙරෙහි ගෞරවයක් නැත්නම් මම මේ කරන කරුණ ටික අහගෙන ඉන්නේ නැහැ ඔබ. ඔබ සිටින සසුබට ආදරයක් නැත්නම් ඔබ මේ දේශනිය අහගෙන ඉන්නේ ඔබට පුළුවන් වෙන වැඩක් කරගන්න. ඔබ මේ ධර්මයට ආදරින් නැත්නම් ඔබ මේ විදිහට ධර්ම ශ්‍රවණය කරන්නේ නැහැ. ඔබට බුදුරජාණන් වහන්සේගේ දේශනා කෙරෙහි විමසන කොට දකින්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්දත්වයට පත් වුණාද නැද්ද කියලා සැක කර කර හිටපු පස්වග ස්වාමීන් වහන්සේලා මේ දේශනේ මනාකොට අහගෙන ඉඳලා ඒ දේශනේ අවසානයේ පින්වත්නි දේශනාව සතුටින් පිළිගත්තා කියනවා. ඊටම වෝච භගවා බුදුරජාණන් වහන්සේ මේ ධම්මචක්කය විදිහට දේශනා කරද්දී අත්තමනා පංචවග්ගිය භික්ඛු භගවතු භාගීතං අභිනන්දුන්ති. උන්වහන්සේගේ උතුම් බුදු වදන් බොහෝම සතුටින් පිළිගත්තා කියලා මේක පෙරත් ඔබට මතක් කළා. බලන්න පින්වත්නි, උන්වහන්සේගේ දේශනාව ඒ විදිහට ශ්‍රවණය කරගෙන ඉන්න තරමට මේ පස්වග මහා ස්වාමීන් වහන්සේලා දමණය වුණානේ. උන්වහන්සේ පැහැදිලි දමනයක් කරමින් තමයි මේ දේශනේ සිද්ධ කළේ. මොකද උන්වහන්සේ විශ්වාස කරන්නේ නැති විදිහට හිටපු පිරිස අවසානයේ වචන ටික සතුටින් පිළිඅරගෙන සරණ යන්නට තරම් තින්වත් බුදුරජාණන් වහන්සේ මේ පස්වග මහා ස්වාමීන් වහන්සේලා වෙතින්දී දමණය කළා. ඒ දමණේ කොච්චර දමණය කිරීමක්ද කියනවනේ. දේශනේ අහගෙන ඉවර වෙලා කොණ්ඩඤ්ඤ මහා ස්වාමීන් වහන්සේ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා කියන විරජං ගීතමල ධම්මචක්ක උදපාදී උන්වහන්සේ සෝවාන් ශ්‍රාවකෙ බවට පත් වෙනවා. කෙනෙක් සෝතාපන්න වුණා කියන්නේ අවෙක්ෂත් පසන්නයි කියන බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුද්ධ අවෙක්ෂත් පසන්න. ඒතකොට බුදුරජාණන් වහන්සේ කෙන නොසෙල් වෙන පැහැදීමක තියෙනවා. උන්වහන්සේ කෙන සෙලවි සෙලවි තිබුණ පැහැදීම උන්වහන්සේ බුදු වෙලාද නැද්ද කියලා විශ්වාස කරගන්න බැරුව හිටපු කෙනා දේශනේ අවසන් වෙනකොට පින්වත්නි උන්වහන්සේ ගැන නොසෙල්ලෙන පැහැදීමකට ආව කියලා කියන ආයි සැතර කිසිම දවසක ඒ ආපු පැහැදීම නිකන්වත් සැලෙන්නේ නැහැ. මොන විදිහකින්වත් සලවන්නත් බෑ කාටවත්. ඉවැනි පැහැදීමක් රෙච්චක් පසන්න පැහැදීමක් ඇති වුණා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. ධර්මය ගැන සංඝයා ගැන නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගන්න. එතකොට මේ නොසෙල්ලෙන පැහැදීම පින්වත්නි උන්වහන්සේ තුල ඇති වුණා කියන ඒ ධමණය. එතකොට සෝවාන් වෙනවා කියන්නේ ආරිකාන්ත සීලයෙන් සමන්නාගත වෙනවා. ඒ සීලය ආරිකාන්තයි. අඛණ්ඩේයි, අච්චිද්දේයි, අසබලේයි, අකම්මාසේයි ආදී වශයෙන් කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, සෙලවෙන්නේ නැති ආර්ය වූ සීලය මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තුළ ඇති වෙනවා. ඒ උන්වහන්සේගේ ධමණය. එතකොට පින්වත්නි, සක්කාය දිට්ඨිය නැති කරගන්න මේ දේශනේ ඉවර වෙනකොට අනුන්වහන්සේ ධමණය වෙනවා. විචිකිච්ඡා සංයෝජනේ නැති කරගන්න මේ දේශනේ ඉවර වෙනකොට අන්න ධමණය වෙනවා. සීලබ්බත පරාමාසවල හිර වෙලා හිටපු මේ අය සීලබ්බත පරාමාස නැති කරගන්න කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යන්න දමණය වෙලා මේ අපූරු දමණය පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශන ඉවර වෙනකොටම ඇති වුණා කියලා කියන්නේ. ඒ උන්වහන්සේ අනුත්තර පුරිසුදම් කාර්ති ගුණය. ඊළඟට බලන්න, ඌමාට දෙවියන් ඉදලා අකනිටාව දක්වා දේවගුණ අර විදියට ශබ්ද ഘോഷා කරා කියන එක නිකන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ කරපු ධම්සත් ප්‍රයතන සූත්‍රය ආයි දෙවියෙකුටවත් වෙනස් කරන්න බෑ, මාරේකටවත් වෙනස් කරන්න බෑ, කිසිම භික්ෂුවකටවත් වෙනස් කරන්න බෑ, කිසිම තාපසයෙකුටවත් වෙනස් කරන්න බෑ, මාරයටවත් බෑ, ධර්මික මාටවත් බෑ, කෙනෙකුව ලෝකෙ ලෝකෙ කිසි කෙනෙකුට බෑ කියලා පින්වත්නි ඒ කරන මහා සිංහනාදී කරන්නේ බුදුරජාණන් සුදු දමණය වෙච්ච නිසානි. ඉතින් එනම් බෝමාට දෙවියන් ඉදලා අකනිටව දක්වා මේ සියලු දෙනා එතනදී දමණය කරගන්න බුදුරජාණන් වහන්සේ. ඒ උන්වහන්සේගේ අනුත්තර පුරිසදම් සාරති බුදු ගුණේ උන්වහන්සේගේ උතුම් දමණය කෙරෙහි අපි මේ වෙලාවේ මේ විදිහට සිහි කරමින් සිත පහදවා ගමු. බුදුරජාණන් වහන්සේ මෙවැනි ධමණයකට පළවෙනි දේශනාවෙදී මේ දේශනාව ශ්‍රවණය කරපු සියල්ලෝම ධමණය කරා කියලා කියන්නේ. උන්වහන්සේ මොන තරම් පුද්ගලයන් ධමණය කරන්න දක්ෂ ගුරුවරයෙක්ද.
ඒ අනුත්තර පුරුෂදම් සාර්ථී කියන හයවෙනි බුදු ගුණය. ඒ උතුම් අනුත්තර පුරුෂදම් සාර්ථී බුදු ගුණයට අපගේ නමස්කාරය වේවා කියලා කවුරුත් සාදු කියන්නේ. සාදු සාදු සාදු. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ හත්වෙනි බුදු ගුණය සත්තා දේවමනුස්සාන කියන බුදු ගුණය. ඒ අපිට තේරෙනවා මේ දේශනේ සමහර වෙලාවට අපිට පාඩක නිකන් සිහි වෙන්නේ පස් දිනක් වෙනින් කරපු සූත්‍රය. සමහරලාට එහෙම කියනවා දැන් බුදුරජාණන් වහන්සේ අපිට ඔය පින්වත්නි දහස් ගණන් මිනිස්සු ධර්ම දේශනාවලට සංවිධානයේ කරපු දේශනාවට සහභාගී වෙද්දී සමහරලාට දැන් අපි ඔය ඇතැම් මහා පූජාවන් සිදු කරන ලක්ෂ ගණන් මිනිස්සු සහභාගී වෙනකොට අපි ඇතැම් වෙලාවට හිතනවා මිනිස්සු කීප දෙනා ඉන්න තැන් වලට මිනිස්සුම හිතන්න සමහරලාට ඒ හාමුදුරුවෝ ප්‍රසිද්ධ හාමුදුරුවෝ කෙනෙක් ඒ හාමුදුරුවන්ගේ බණ අහන්න දහස් ගණන් මිනිස්සු බලන් ඉන්නවා. මේ මිනිස්සු කීප දෙනෙක් දෙතුන් දෙනා ඉන්න තැන් වලට ඒ හාමුදුරුවෝ වඩම්මන එක නිකන් උන්වහන්සේට මදිපුන් ටිකනවා. එහෙම හිතනවා. නමුත් පින්වත්නි තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියා දෙන එකේදී අපි ඉවැණි ආකල්ප ඇති කරගත යුතු නැහැ. දේශකයන් වහන්සේලාට අපි ඇති කරගත යුතුත් නැහැ. ශ්‍රාවකයන්ට ඔබ අපි ගැන හිතන්න ඕනෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ සමානලට එක කෙනෙක් වෙනුවෙන් දහස් ගණන් කිලෝමීටර් ගෙවාගෙන වැඩම කරපු අවස්ථා තියෙනවා. උන්වහන්සේ සමහර වෙලාවට පින්වත්නි මේ ධර්මයේ කියා දෙන්නට උන්වහන්සේ දෙහිනම් තිබුණ මොළදී දැන් මේ අය දමණය කරලා ඊළඟට උන්වහන්සේ උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප දමණය කරගෙන එතන දහසක් දෙනාට ධර්මයේ කියා දෙන්න. ඒ උන්වහන්සේ දෙහිනම් හිතන්න තිබුණ මොළින්ම මම පිරිස නෙමෙයි උන්වහන්සේ බැලුවේ. නැන්දට පිරිස බලනවා නම් හිතන්න තිබ්බා මට මේ වෙලාවේ මේ අවබෝධ කරපු ධර්මයේ මහා වටිනා ධර්මයක් නිසා මම ඉස්සෙල්ල පළවෙනි දේශනේ කරන්න ඕන විශාල පිළිසකට. ඒතර අපරාධයක. මුලම දේශනේ මම හිතන්න තිබ්බා. නමුත් උන්වහන්සේ පස් දෙනෙක් ඉලක්ක කරගත්තා. හැබැයි මගේ සාසුරුන් වහන්සේගේ ධර්මයේ පස් දෙනෙකුට පමණක් සීමා වෙන සුදුසු ධර්මයක් නෙමෙයි කියන එක ලෝකයේ තුල ඒ කරුණ මතු කරන්නට පින්වත් උන්වහන්සේ පස් දෙනෙක් සොයාගෙන ගියත් ඒ දහම අහන්නට කෝටි ගානක් පිරිස එකතු වුණා. ඒ මනුලොවේ නෝන භූමාට දෙවියන්ගේ ලකණිකාව දක්වා දේව බමුණ එකතු වුණා පින්වත්. කෝටි ගණනින් ලක්ෂ ගණනින් විශාල දේව බමුණ ප්‍රමාණයක් මේ දේශනේ ඇහුවා. ඒ වගේ මේ දේශනේ හොඳට දැන් ඔබට මෙතෙක් කියු කර්ම වලින් පේනවනේ. එතකොට පින්වත්නි සත්තා දේව මනුස්සාන සත්තා උනාගේ සාස්තු මහන්සිය උනා කාටද දේව මනුස්සාන දෙවියන්ටයි මිනිසුන්ටයි. මගේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ධර්ම ප්‍රචාරය කරගෙන කාලයක් යනකොට නෙමෙයි පින්වත්නි දෙව්බඹුන් එකතු වුණේ. සමහරුන් නම් එහෙම නෙවෙන්නේ දැන් අපි කියමු ඇතැම් වෙලාවට කියනවා අපි මේ දේශන කරගෙන යනකොට ඒ මහත්තුරු අපිට එකතුනේ ටිකක් අවුරුදු කීපයක් ගියාට පස්සේ අපිත් එක්ක එකතුනේ අපිට දායක එකතුනකට එහෙම එකතු වෙනවා. සමහරවිට මේ ඇමතිතුමා මගේ දේශන අහන්න පටන් ගත්තේ මම මේ අවුරුදු 3-4ක් බණ කියන්නේ අනුස්සකට පස්සේ හම්බෙච්ච කෙනෙක් වගේ. සමහරවිට කියන එයා නම් මුල ඉඳලම මාත් එක්ක ඉඳපු කෙනෙක් කියන්නේ. ওই විදිහට පින්වත්නි එකිනෙකා අපිට මුණ ගැහෙන්නේ බොහෝ කල් ගියාට පස්සේ සමහරවිට. හැබැයි බුදුරජාණන් වහන්සේ මුල් කාලේ මිනිසුන්ට විතරක් මේ මනුලෝ ධර්ම දේශනා කරගෙන යද්දී පස්සේ කාලෙක උන්වහන්සේට දේවබමුණ එකතු වුණා නෙමෙයි උන්වහන්සේගේ ශාස්ත්‍රෝත්තර. මගේ බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාවේ ඉඳලම ශාස්ත්‍ර උන්වහන්සේ බවට පත් වෙනවා මිනිසුන්ට පමණක් නෙමෙයි දෙවියන්ට. ඒ ධම්මප්‍රයතන සූත්‍රයේ පින්වත්නි එයට හොඳට සාක්ෂි දරනවා. ඒතකොට උන්වහන්සේගේ හත්වෙනි බුදුගුණේ සත්තා දේවමනුස්සානං කියන බුදුගුණේ අපිට සමහර වෙලාවට මේ බුදුරජාණන් වහන්සේගේ දේශන පින්වත්නි අදටත් අපි සුරක්ෂිතව ත්‍රිපිටකය තුළ පවත්වගෙන ඉන්නවා. අපිට ත්‍රිපිටකයේ විශාල දේශන ප්‍රමාණයක් තියෙනවා. මේ වගේම තවත් වෙනත් ආගම්වලට ඊයේගේ ඒ තමන්ගේ ආගමික නායකයන් වහන්සේලා කියා දුන්න යම් යම් දේශන එකතු කරලා ග්‍රන්ථ තියෙනවා. හැම ආගමකටම ගරු කරන ග්‍රන්ථයක් තියෙනවා. මම ඔබෙන් අහනවා පින්වත්නි, ඊයේ හැම ආගමකම ග්‍රන්ථවල තියෙන මොනවද? දෙවියන් වහන්සේ කියපු දේ ඇවිල්ලා දේවදූතෙක් හැටියට ඒ ආගමික නායකයන් වහන්සේ මිනිස්සුන්ට කියන්නේ. ඒ කියන්නේ ඒ ආගමික නායකයන් වහන්සේගේ දෙයක් නෙමෙයි, ඒක දෙවියන්ගේ දෙයක්. දෙවියන්ගේ දෙය ඇවිල්ලා මේ මනුස්ස ලෝකේ පහළ වෙච්ච ආගමික නායකයා මිනිස් සමගේ ශ්‍රාවකයන්ට කියනවා. එහෙනම් මේ හැම ග්‍රන්ථයකම තියෙන දෙවියන්ගේ දෙයක් උපුටගෙන දේවදූතෙක් විදිහට කියනවා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනවල තියෙන උන්වහන්සේම ස්වයං වූ ඥාණයෙන් අවබෝධ කරපු දෙවියෝ තෙවිල්ලා. ඒකයි මෙතන තියෙන වෙනස.
අරක දෙවියන්ගේක මිනිස්සුන්ට කියනවා මේක මිනිස් ලෝකෙන් අවබෝධ කරපිට දෙවියෝ හන්න. ඒ තමයි හත්වෙනි බුදු ගුණේ සත්තා දේව මනුස්සානම් කියන බුදු ගුණේ. ඒ උතුම් හත්වෙනි බුදු ගුණේට මගේ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පමණක් සීමා නොවි දෙව් බමුණට සාසන උන්වහන්සේ උනාය කියන ඒ සත්තා දේව මනුස්සානම් කියන බුදු ගුණේට අනන්ත අප්‍රමාණ බුදු ගුණේට අපගේ නමස්කාරය වේවා කියලා සාදු 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 කරා. ඊළඟ බුදු ගුණේ පින්වත්නි අටවෙනි බුදු ගුණේ ඒ තමයි බුද්ධ. බුද්ධ කියන මේ අටවෙනි බුදු ගුණේ තේරුම මොකද්ද? බුදුරජාණන් වහන්සේ පින්වත්නි සමන් වහන්සේ අවබෝධ කරගත්තු ඒ චතුරාර්ය සත්‍ය සංගයස්තිනේ. මොකද හේතුව සමහරු ඉන්නවා තමන් හොයාගත්ත දේ නිසා තමන්ට ගෞරවයක් දෙනකොට ඒක තව කෙනෙකුට කියද්දි පරිපූර්ණව කියන්න බයයි. අංග සම්පූර්ණව කියලා ඒ ටික හරියටම එයක් දැනගත්තට පස්සේ එතකොට වෙන්නේ මොකද්ද? ඒකෙනයි තමනුයි දෙන්නම නිකන් සමාන වෙනවා. එතකොට තමන්ටත් ඒ ටික හිමම සලකනවා, ගරු කරන්න වෙනවා. එතකොට දැන් අපි දන්නවා පින්වත්නි ඔය ගතිය තිබුණේ නැති දන්න කියන අය ගත්ත ආලාර කාලම් උද්දකරම් පුත්තට ඔය ගතිය තිබුණේ නැහැ. ඒ ගුරු මුස්ති තියාගන්න ගතිය. Taman danne yamak ede siyallema hangannatu kiwwa. Siddhartha Yanwanthi. ඒතර ඒ සියල්ලම ඉගෙනුවට පස්සේ ඒ සියල්ලම Siddhartha Yanwanthi බෝසතාණන් වහන්සේ ඒ විදිහටම ඒ ටික දරාගත්ත, ඒ ටික Taman ප්‍රගුණ කරගත්තා. ඊට පස්සේ පින්වත්නි ආලාර කාලම් උද්දකරම් පුත්ත කොච්චර නිහතමානී දෙන්නේද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය හරිනම් දේශනා කරන්න බැළු ඒ දෙන්නට. මොකද ඒ දෙන්න තුළ එපමණටම සමාධිය බලවත් කරගෙන එපමණටම ගුණ පිරිච්ච දෙන්නේ ආලාර කාලම් උද්දකරම් පුත්ත කියන පව්. ඒ දෙන්නට මේ දේශනේ අහන්න අහිමි වුණා. ඒ දෙන්න මේ සමාධිය බලයට අසඤ්ඤ සත්ත්ව ලෝකෙ උපදින මේ දේශනේ කරන්න සතියකට කලින් ඒ දෙන්නගේ ජීවිතේ නැති වෙනවා. ඉතින් අපිට ඒ අවාසනාවන්ත විදියට මේ ධම්මසත්තවතුන් සූත්‍රය නම් පස්වග ස්වාමීන් වහන්සේලාගෙන නෙමෙයි අපිට අහන ලැබෙන්නේ. එනම් පින්වත්නි ඒ කාන්ත මේ දෙන්න මේ දේශනේ අහන මොහොතේ අරහත්ත්වයටපත් වෙනවා. රහතන් වහන්සේලා දෙනම බිහි වෙන්නට තිබුණා මේ දෙන්න මේ දේශනේ අහුවන එක්පමණ ගුණ තිබුණ පුණ්‍යවන්ත දෙන්නේ. නමුත් ඉතින් ධර්මතාවය හැටියට සිද්ධ වෙන දේ සිද්ධ වෙන්නේ ඒ ඇත්තන්ට පුණ්‍ය ශක්තියක් තියෙනත් නැතුව ඇති ඉතරටම අසිත තවුසා පවා එදා නාලක තමයි බෑනව එවන්නේ තින්වාදී අසිත තවුසා හුත්තකම ගන්න එයා හුත්ත ප්‍රඥාවන්ත කෙනෙක්. එයාටත් ඒ අවස්ථාව අහිමි වුණා. අසිත තවුසා මේ ධර්මය අවබෝධ කරා නම් එයත් රහතන් වහන්සේ නමක් වෙනවා. ඉතින් මේ උතුම් දේශනේ තින්වාත්නේ අපිට පේනවා බුදුරජාණන් වහන්සේ යම් විදිහක දේශනා කළාද. ඒ දේශනා කරනකොට උන්වහන්සේ ගුරු මුස්ති තියාගෙන මේ දේශනේ සම්පූර්ණ දරාගන්න එපා, අවබෝධ කරගන්න එපා කියන මනසක් උන්වහන්සේට තිබුණේ නැහැ. මම දන්නා යමක් ඇද්දී සියල්ලම ඔබත් අවබෝධ කරනවා නම් කියන ස්වභාවයෙන් ආර්ය සත්‍ය පිළිබඳව සම්පූර්ණ ආර්ය සත්‍ය අවබෝධයේ ශ්‍රාවකයාට දෙන්නට උන්වහන්සේ සතුටින්ම කටයුතු කළා කියන එක මේ දේශනේ තුල ඔප්පු වෙනවා. ඒකට තමයි මහා කරුණාව කියන්නේ. මේ මහා කරුණාව තුල ගුරු මුස්ති හැංගෙන්නේ නැහැ කියන එක පින්වත්නි මේ ධම්මසප්පවත්තන සූත්‍රය තුල මතුවෙනවා. ඒ අටවෙනි බුදු ගුණේ බුද්ධ කියන බුදු ගුණේ උදෙසා මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අවසාන භාගය මෙන්න මේ විදිහට කියනවා. ඔබ බලන්න හොඳට. අත්තකෝ භගවා උදානං උදානේති. මේ දේශනේ ඉවරනකොට බුදුරජාණන් වහන්සේ උදානයක් පහල කරනවා. උදානයක් කියලා කියන්නේ උන්වහන්සේට ප්‍රීතියක් ඇති වෙනකොට ඒ නිරාමිත ප්‍රීතියට උන්වහන්සේ පිට කරන වචන ඒ වචන පින්වත්නි උදාන. ඒ උදානේ මොකද්ද? අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ. අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ. කොණ්ඩඤ්ඤ අවබෝධ කළා, කොණ්ඩඤ්ඤ අවබෝධ කළා කියලා උන්වහන්සේ දෙවතාවක් බොහොම ප්‍රීතියෙන් මේ ප්‍රකාශය කරනවා. ඒක කොයි තරම් සතුටකින් කියන්නේ නැද්ද පින්වත්නි? ප්‍රීතියකින්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇතිවෙන උතුම් ප්‍රීතිය, නිරාමිත ප්‍රීතිය. දෙවතාවක් කොණ්ඩඤ්ඤ අවබෝධ කළා, කොණ්ඩඤ්ඤ අවබෝධ කළා කියලා කිව්වේ ගුරු මුස්ති නැතුව උන්වහන්සේ බලාපොරොත්තු වුණා මේ ධර්මයේ අනිත්‍යය තේ විද්‍යාවටම අවබෝධ කරන්න කියලා. අන්න බුද්ධ ගුණේ. ඒක තමයි අටවෙනි බුදු ගුණේ. ඒ අටවෙනි බුදු ගුණේ මතුවුනේ උන්වයේ උදානියක් එක්ක. අපි බුදුරජාණන් වහන්සේගේ උතුම් උදාන පිට කරමින් උන්වහන්සේ ප්‍රීති වෙච්ච ඒ මහා කාරුණික ගුණයට, අටවෙනි බුද්ධ ගුණයට අපගේ නමස්කාරය වේවා කියලා සාදු කියමු. සාදු සාදු සාදු.
අවසාන බුදු කෙනෙක් භගවයි කියන්නේ භාග්‍යවන්ත බව. භාග්‍යවන්ත බව කියන්නේ හැම තැනකම හැම කරුණකම මෙතෙක් ඔබට දේශනේ පුරා කිව්ව ඔක්කොම ටික මතක තියාගෙන ඉන්නවාගේ භාග්‍යවන්තකම. ඉතින් භාග්‍යවන්තකම ගැන පිරුණු කරුණ පිළිලා උන්වහන්සේගේ දේශනේ අවබෝධ කරගන්න හැකි. ඒක දෙවියන් බබුන් පිළිගත්තු ඇති. දෙවියන් බබුන් උන්වහන්සේ දෙසා සිංහනාද කරපු ඇති. ඒ උන්වහන්සේගේ භාග්‍යවන්තකම. ඒ දේශනේ ඉවරනකොට දස දහසක් ලෝක ධාතු කම්පා වෙන්නට දුෂ්මයන්ගේ දක්වා මහා ගෝසා පැතිරිලා ගිය ඇති. දෙවියන්ගේ ආනුභාවයේ ඉක්මවාගේ මහා ආලෝක පැතිරෙන්නට ඒ උන්වහන්සේගේ භාග්‍යවන්තකම. ඒ භාග්‍යවන්තකම් ඔක්කොම අතර තින්වත් මේ වගේ ප්‍රඥාවන්ත කොණ්ඩඤ්ඤ නම් වූ ශ්‍රාවකයෙක් උන්වහන්සේට ලැබුණා. ඒ උන්වහන්සේගේ භාග්‍යවන්තකම මේ ඔක්කොම භාග්‍යවන්තකම් වලට වඩා පින්වත් මේ දේශනාවේ වටිනාම තොරණ කිරිට අපිට පේන බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ. උන්වහන්සේ මෙතන වඩාත්ම වැඩියෙන්ම භාග්‍යවන්ත බව කියලා අපිට දැනෙන කරුණ තමයි ඥානංච පලමේ දස්සනං උපාදී ඥාන දර්ශනේ පහළ වෙන ඒ උන්වහන්සේගේ භාග්‍යවන්තකම. අකුප්පාමේ චේතෝ විමුක්ති. උන්වහන්සේගේ සිතේ ඇති කරගත්ත ඒ චිත්ත විමුක්තිය සැලෙන්නේ අකුප්පයි. කුප්ප කියන්නේ පින්වත් වෙනස් වෙනවා. සමහරවිට අපි කියන්නේ වෙනස් වෙන මිනිස්සුන්ට මහා කුප්ප මිනිස්සෙක් කියලා. ඒතර මේ අකුප්ප කියන්නේ වෙනස් වෙන්නේ. බුදුරජාණන්ගේ චිත්ත විමුක්තිය එහෙම වෙනස් වෙන්නේ නැති චිත්ත විමුක්තිය. ඒ චිත්ත විමුක්තියක් ලැබුවා කියන්නේ වෙනස් වෙන්නේ නැති භාග්‍යවන්තකම. ඊළඟට අයමන්ති මාජාති මේ උන්වහන්සේගේ අන්තිම උපත බවට පත් කරගත්තා. අන්න භාග්‍යවන්තකම. මොකද ජාතිපත්‍ය ජරා මරණ ආදී දුක්නේ ඉපදීම නිසා දුක විඳිනවා නම් අන්තිම ඉපදීම කරගත්ත කියන්නේ භාග්‍යවන්තකම. නත්ති දානි පුනබ්බව පුනර්භවේ නැවත භවයක් සකස් වීම නැවැත්තුව නතර කරලම දැම්ම ආයි කර්ම සකස් වීමක් වෙන්නේ. මේ භාග්‍යවන්තකම. තියෙනවා මේ සියලු සම්බුදු ගුණ දරා ගන්නට භාග්‍යවන්තයි. පින්වත්නි අදටත් අපි උන්වහන්සේගේ දේශනාවලින් උන්වහන්සේගේ බුදු ගුණ මතු කර කර මෙහෙම පෙන්වන්නේ මේ ඔක්කොම මගේ භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යවන්තකම. ඒ භාග්‍යවන්ත වූ භගවා කියන නමවෙන බුදු ගුණයට අපගේ නමස්කාරය වේවා කියලා සාදු කියන සාදු සාදු සාදු. අද දේශනාව මේ විදිහට අපි ධම්සප් පැවතුම් සූත්‍රයේ තුලින් බුදු ගුණ මතු කරලා දුන්නේ පින්වත්නි. මේ අප්‍රමාණ බුදු ගුණ මේ විදිහට ඔය ඇත්තන්ට මේ සීමිත කාලයක් තුල ඇහුණට රාත්‍රියක් සිත්ති කිව්වත් මේක ඉවර කරන්න බැරි තරම් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුලින් තෝපින් වත් බුදු ගුණ මතු කරන්න පුළුවන්. ඔබට මේ අසරිමත් වූ උතුම් බුදු ගුණ කෙරෙහි සිත පහදීවා. ඒ උතුම් බුදු ගුණ කෙරෙහි සිත පහදමින් ඒ බුද්ධානුස්සති කුසලයේ ඔබේ සිතේ ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවකින් ගෞරවයෙන් කටයුතු කරන්නට ඔබ හැම දිනාටම මේ උදා වෙන ඇසළ පුන් පොහොව දවසේ වාසය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දේශනාවේ දායකත්වය දරන්නේ ඉතාම ශ්‍රද්ධාවෙන් අංක 16 නිකතේ මාවත නැදිමාල දෙවිවල පදිංචි රෝහිණී ලියනගේ පින්වත් මහත්මියත් පරලෝකපත් දයාබර ස්වාමි පුරුෂයාවන සනත් ලියනගේ මහතාට දෙමාපියන් වන DS ලේකම් වසන්තා IL ලේකම් වසන් දෙපළට සියලු මියගේ ඥාතීන් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙමි. ඉතින් අපි මේ වෙලාවේ පින්වත් මේ පින්වත් රෝහිණී ලියනගේ මහත්මිය බලාපොරොත්තු වෙච්ච විදියට ඒ සනත් ලියනගේ ස්වාමි පුරුෂයාට සහ දෙමාපියන් වන DS ලේකම් වසන් IL ලේකම් වසන් කියන පින්වත් දෙපළටත් මේ පින් ආශිර්වාද කරනවා. ඒ සියලුම මිය පරලෝකීය සිපත් වෙන නොවන ඥාතීන්ට මේ පින් හේතු වේවා. රෝහිණි මහත්මිය බලාපොරොත්තු වෙච්ච ඥාතීන් වගේම ඔබ හැම දෙනාගේම සසරගත සියලු ඥාතියෝ මෙපින් බලෙන් පරලෝක සැනසෙත්වා කියලා සාදු කියනවා.